අපේ ප්‍රේක්ෂකීන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු වන හිඳයි තමත් කෙටියෙන් ඊයේ තරගයේදී අලුත් වෙච්ච වාර්තාවන් කිහිපයක් ගැන අපි අවධානය යොමු කළා ජූලියා කිව්ව වගේම මේ තරගයේදී කණ්ඩායම් දෙකම ලකුණු 754ක් රැස් කරනවා එය තමයි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක වාර්තා වුණ වැඩිම ලකුණු සංඛ්‍යාව විදිහට වාර්තා වන්නේ ඒ වගේම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක ලෝක කුසලානයක තුල වැඩිම වාර්තා වූ 4 පහරවල් සහ 6 පාරවල් සංඛ්‍යාවත් මෙම තරගයේදී වාර්තා වෙනවා 4 සහ 6 පාරවල් 105ක් මෙම තරගයේදී වාර්තා පොත් අතරට එකතු වෙනවා ඒ වගේම 4 පහර 74ක් වාර්තා වෙනවා 6 පහර 31ක් මේ තරගයේදී වාර්තා වෙනවා ඒ දෙවෙනි වන්නේ 2019 ලෝක කුසලානය ඉංගලන්තයේ සහ අප්ගනිස්තානය අතර පැවති තරගයේදී වාර්තා වූ 6 පහරවල් 33ට පමණයි ඒ වගේම කුසල් මෙන්ඩිස් තමයි වැඩිම 6 පහරවල් සංඛ්‍යාවත් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක වාර්තා කරන්නට සමත් වුණු ක්‍රීඩකයා බවට ලංකාව ඉදිරියේ මේ තරගයේදී වාර්තාවන් අතරට එක්වන්නේ අපි ජූලියා කිව් වගේ අද තරගයේ පැවැත්වෙන ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මීට පෙර ජාත්‍යන්තර තරග පිළිබඳ දත්ත ගත්තොත් 150 වෙනි වරට තමයි මේ කණ්ඩායම් දෙක අද මේ එකිනෙකා හමුවන්නේ මීට පෙර අවසාන 149කදී අවසාන 83ක් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කර තිබෙනවා අවසාන 56ක් ඉන්දියාව ජයග්‍රහණය කර තිබෙනවා මේ විදිහට තමයි අතීත වාර්තාවන් එකතු වෙන්නේ වින්දන අපි වැඩසටහන ඉදිරියට කරගෙන යමු මාවන් ඉන්දියාව වර්තමාන ලෝක අංක 1 එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාව අංක 3 හරියටම ගත්තොත් අර අපි කියනවා යුද්ධයක් වගේ තරගයක් අද බලා ගන්න පුළුවන් බැටින්ද බෝලින්ද ස්පින්ද මේ අංශ තුනෙන්ම මොකද මේ තරගය ගැන සහ වර්තමානයේ මේ කණ්ඩායම් දෙකේම දක්ෂතා ගැන ඔබ හිතන්නේ බැටින්ද බෝලින්ද ස්පින්ද ක්‍රවුඩ් එකද මම හිතන්නේ හැමදේම එයි ඔගේ ක්‍රවුඩ් එක මීඩියා එකද ක්‍රවුඩ් එකද ඉන්දියාවනේ ඉතින් හැබැයි මට හිතෙන්නේ 83ක් දෙන්නලා තියෙනවා කිව්වා ඕස්ට්‍රේලියාව බලන්න බලන්න හොඳ ස්ටැට් එකක් තමයි ඉන්දියාවේදී ඔය ස්ටැට් එක කොහොමද කියලා මේ ක්‍රීඩාංගනේ අපි ගත්තොත් තරඟ තුනක් මේ කණ්ඩායම් දෙකම ක්‍රීඩා කරලා තියෙනවා ඒ තරඟ තුනෙන් තරඟ දෙකක් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරලා තියෙනවා එක් තරඟයක් පමණයි ඉන්දියාව ජයග්‍රහණය කරන්නේ ඒක නම් හොඳ රෙකෝඩ් එකක් බලන්න මේ ගොඩක් හරි ඉන්ට්‍රෙස්ටිං බලන්න විකට් එක කොහොමද ටීම් සංවිතිය කොහොමද කියලා මේ මේ ටීම් දෙකේ මේ මැච් එකට යන වර්ල්ඩ් කප් මැච් එකක් ප්‍රෙෂර් එක වෙනස් බයිලැටරල් ටෝර්නමන්ට්ස් වගේ නෙමෙයි වර්ල්ඩ් කප් එකක් කියන්නේ ඉතින් ඉන්දියාවෙත් පළවෙනි මැච් එක ඕස්ට්‍රේලියාවෙත් පළවෙනි මැච් එක බලන්න මේගොල්ලන් කොහොමද කොහොම අප්‍රෝච් එකක් ගෙනියනවද අයිගොල්ලන් දැකලා තියෙන 428ක් ගහලා තියෙනවා 283ක් ගැහුවා එක විකට් එකකට ඉතින් මොන වගේ හැංගීමක්ද මොන වගේ මයින්ඩ් සෙට් එකක් එක්කද මේ ටීම්ස් එන්නේ කියන එක හරි ඉන්ට්‍රෙස්ටිං දැනගන්න ප්‍රශාන් මොන වගේ අදහසක්ද මේ කණ්ඩායම් දෙක ගැන විශේෂ ආසියානු කුසලානද බින්දියේ කණ්ඩායමේ දක්ෂතාව දැක්කා වේග පන්දු යවන්නේ මොහොමඩ් සිරාජ් වෙන ක්‍රීඩකයන් ඉන්නවා අද මේ ක්‍රීඩාංගණයත් එක්ක මොන වගේ අදහසක්ද තියෙන මේ තරගයක නෑ මාබන් කිව්වා වගේ පිච් එක මාර වැදගත්. පිච් එක කොහොමද කියලා. මොකද ඕස්ට්‍රේලියන් පේස් ඇටැක් එකේ ගොඩක් හොඳයි. ස්ටාක් ඇන් කමින්ස් කියන දෙන්නා මාර ග්‍රසිව් හොඳයි. මම දකින්නේ ඕස්ට්‍රේලියාවේ 5th බෝලර් රෝල් එක කවුද කරන්නේ කියන එක. දැන් උතන තමයි මම ඕස්ට්‍රේලියාවට පොඩි ප්‍රශ්නයක් එනවා නම් එන්නේ. මොකද මැක්ස්වෙල් ගහනවා නම් මැක්ස්වෙල් 5th බෝලර් හැටියට මම දකිනවා. එතකොට ඉන්දියා 5th බෝලර්ව හැන්ඩල් කරන විදිය. මොකද බෝලිං ඇටැක් එකක් තියා බලනකොට ඒගොල්ලන් හැම වෙලේම ප්ලෑන් කරනවනේ. හරි ඉතින් එතකොට ඒක හරි වැදගත්. මේකේ ඉස්සරහට යනකම ඉන්දියන් බෝලිං ඇටැකේ ගොඩක් සෙටල්ඩ්. මොකද ওই ජඩේජා වගේ අය බෝල් කරනකොට ඒගොල්ලන්ගේ කුල්දීප් ගහයි. ඒතරේ ඒගොල්ලන්ගේ බෝලිං ඇටැක් එක ගොඩක් සෙටල්ඩ්. හාදික් පාණ්ඩියා ගහන්න පුළුවන් ඇස් ද 5th බෝලර් විකට් එකේ මත. විකට් එකේ හැටියට. දැන් අපි දැකපු කරුණ කාරණාත් එක රොෂන් මං අහන්නේ සඳහන් කරපු නිසා ඔබ. දැන් අපි දකිනවා තනතිරු වාර්තාවක් පිළිබඳව අපට ලැබිච්ච දර්ශනවලදී රවි ශාස්ත්‍රී පවා කියනවා දඟපන්දු යවන තුන්දෙනෙක්ින් යනවා කියලා. අමතක කරන්න බෑ රවිචන්ද්‍රන් අශ්වින්. ඔවුන් සතුව ඉන්නවා. ඔව් නෑ 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 ඉන්දියා ඕකේ. ඉන්දියන් ලයින් අප් එක ඕකේ. ඉන්දියන් බෝලිං ලයින් අප් එක එන සොලිඩ්. ඉන්දියන් ෆාස්ට් බෝලර්ස් ඔප්ෂන් තුත් හොඳයි. ස්පින් බෝලිං ඔප්ෂන් තුත් හොඳයි. මාවි ජඩේජා, කුල්දීප්, අශ්වින් ගහනවා නම් පර්ෆෙක්ට්. රොෂා මෙහෙම රශියක් තියෙනවා. ඉන්දියාවේ ඒ කාලේ තිබ්බ ප්‍රශ්නයක් තමයි. ඔව්. බෝලර්ස් 5 දෙනෙක් ගැහුවත් මේගොල්ලන්ගේ බැට්ස්මන්ලට බෝල් කරන්නවත් බෝලර්ලට බැට්ස්මන් මේ බැට් කරන්නවත් බැරි ප්‍රශ්නයක් තියෙනවා ඉන්දියාවේ. එහෙම ප්‍රශ්නයක් නම් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි කියනවා ඒක කොහොමද දුන්නොත් ඉවරයි. ඔව්. ඒ සාමාන්‍යයෙන් වැටෙනවානේ බෝලර්ලා 5 දෙනාම හොඳට බැට් බෝල් කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. බැට්ස්මන්ලා 6 දෙනෙක් ගත්තොත් 7 දෙනෙක් ගත්තොත් 7 දෙනාම පර්ෆෝම් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් 3 දෙනෙක් වගේ තමයි. ඊයේ ගොඩක් කාලකට පස්සේ 3 දෙනෙක් ගැහුවේ වර්ල්ඩ් කප් මේ මැච් එක 100 වතුනා. 100 වතුනා. ඉතින් ඒ වගේ අවස්ථා ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපි බැට්ස්මන්ලා 7ක් ගහන්නේ. Good point.
official ICC Men's Cricket World Cup India 2023 broadcaster in Sri Lanka.